ශස්ත්‍රක්‍රියා විමර්ශන කොට්ටාෂයේ මගින් ඊයේ දිනේදී එක් පුද්ගලයෙක් අත්අඩංගුවටගෙන තිබෙනවා. මොහු 47 හැවිරිදී කාටගස් දිගිලිය ප්‍රදේශයේ පදිංචි මොහමදු කණී මොහමදු රියල්ඩී නැමැති පුද්ගලයෙකු බවටයි වාර්තා වෙන්නේ. මේ පුද්ගලයා 2018 වර්ෂයේදී පාස්කු ප්‍රහාරයේ ප්‍රමුඛ ඝාතකයා වන සහරාන් හෂිම් ඇතුළු පිරිසකට රැකවරණේ ලබා දුන් බවටත් ඒ වගේම අන්තවාදී ක්‍රියාකාරකම් සඳහා ආධාර අනුබල දුන් පුද්ගලයෙකු බවටත් අනාවරණය වී තිබෙනවා. මොහු කාටගස් දිගිලිය ප්‍රදේශයේ තැපැල් ස්ථානයක උප තැපැල් ස්ථානාධිපතිවරයා ලෙස සේවය කරන තැනැත්තෙකු බවටත් අනාවරණය වී තිබෙනවා. මඩකලපුව ප්‍රදේශයේ පොලිස් නිලධාරීන් විසින් පාස්කු ප්‍රහාරයත් සමග අත්අඩංගුවටගෙන රක්ෂිත බන්ධනාගාර ගත කරව සිටි 35 හැවිරිදි කාතංකුඩි ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකු වන මොහොමදු යුසුප් මොහොමදු තව්පික් නැමැත්තා ඊයේ දින බන්ධනාගාරයෙන් ශස්ත්‍රක්‍රියා විමර්ශන කොට්ටාෂයේ භාරයට ලබාගෙන තිබෙනවා. අධිකරණය මතින් කරන ලද ඉල්ලීමක් අනුවයි මෙම තැනැත්තා නැවත ශස්ත්‍රක්‍රියා විමර්ශන කොට්ටාෂයේ භාරයට ලබාගෙන තිබෙන්නේ. මොහු තව්පික් මෞලවි යනුවෙන් ප්‍රසිද්ධ පුද්ගලයෙකු බවත් 2018 වර්ෂයේදී සහරාන් හෂීම් සමග එක්ව කටයුතු කරමින් අන්තවාදයේ පැතිරවීමට විවිධාකාරයේ දේශන පවත්වමින් විවිධ ප්‍රදේශවලට ගමන් කළ පුද්ගලයෙකු බවටත් අනාවරණය වී තිබෙනවා. ඒ වගේම සහරාන් හෂීම් සමග ළඟම ඇසුරක් පවත්වපු පුද්ගලයින් 5 දෙනාගෙන් එක්කයෙකු බවටයි මේ පුද්ගලයා වාර්තා වෙන්නේ. ඒ වගේම එම පුද්ගලයින් 5 දෙනාගෙන් 3 දෙනෙකුම සහරාන් හෂීම්ද සමග පාස්කු ප්‍රහාරයෙන් ස්වයං ඝාතකයින් ලෙස මිය ගියා. ඒ අනුව අනිත් 2 දෙනාම මේ පුද්ගලයා සමග දැනට TI ශස්ත්‍රක්‍රියා විමර්ශන කොට්ටාෂයේ අත්අඩංගුවේ පසු වුණා. අත්අඩංගුවටගත් සැකකරුවන් 2 දෙනා කොළඹ ශස්ත්‍රක්‍රියා විමර්ශන කොට්ටාෂයේ වෙත මේ වන විට රැගෙන වී තිබෙනවා. ඔවුන්ගෙන් ප්‍රශ්න කිරීම නියමිතව තිබෙනවා. ශස්ත්‍රවාදයේ වැළැක්වීමේ පනතේ ප්‍රතිපාදනය යටතේ මොවුන් රඳවා තබාගෙන ප්‍රශ්න කිරීමට නියමිතව තිබෙනවා. Breaking.lk